ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රපති ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍ය හසලක සීල විමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් පානදුර උයන් කැලේ පාරේ ස්වර්ණා වීරවර්ධන මහත්මිය ඇතුළු පිරිස බාඳුරාගොඩ ගස්පේ සේනානි නිවසේ විශ්‍රාමික ගුරු M.A.K. පද්මා පියසීලි මහත්මිය මාතර සිරිමංගල පාරේ අංක 9-7 නිවසේ කුසුම්ලතා වේරගොඩ මහත්මිය ප්‍රධාන දූ දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් මාතර ශ්‍රී රතනපාල මාවතේ N.G. දයාවංශ මහතා සහ සුමනා දයාවංශ මහත්මිය බෙන්තොට කෝම්මල සම්පත් නිවසේ A.V. අශෝකා අබේගුණසේකර මහත්මිය වැලිපැන්න ගහමුල්ල නවසි ගහවත්තේ ආර්යවති මදුරප්පෙරුම මහත්මිය නාවල නාවලපාරේ P.D.S. නිශාංක මහත්මිය සහ වස්කඩුව කුඩා වස්කඩුව පොකුණුවත්තේ පදිංචි E. යුරාජ් සොයිසා මහතා අද ධර්මානුශාසනාවේ මාතෘකාව වන්නේ නව තණ්හා මූලධර්ම පිළිබඳයි. සදහවතුනි ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමභන්තේ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කතමි නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මා තණ්හා පටිච්ච පරියේසනා පරියේසනං පටිච්ච ලාභෝ ලාභං පටිච්ච විනිච්ඡයෝ විනිච්ඡයං පටිච්ච චන්ද රාගෝ
චන්දරාගං පටිච්ච අජ්ජෝසානං අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ පරිග්ගහං පරිච්ච මච්චරියං මච්චරියං පටිච්ච ආරක්ඛෝ ආරක්ඛාදිකරණං පටිච්ච දණ්ඩදාන සත්තදාන කලාවිවාද තුවං තුවං පේ සුඤ්ඤ මුසාවාදා අනේකෝ පාපකා අකුසලා ධම්මා සංවත්තන්ති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ඇහුම්කම් දෙනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳ ඉතාම සිහිනුවන උපදවාගෙන නිදහස් මානසිකත්වයකින් ධර්මී කෙරෙහි තමන්ගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ නිදහස් මානසිකත්වය අවබෝධය කරා හරිම වැදගත්. එක එක ස්වාමින් වහන්සේලා කියන දේවල් අපේ ඔළුවේ රැඳිලා තියෙනවා, මනස තුළ රැඳිලා තියෙනවා. ඒ මනස තුළ රැඳිලා තියෙන කාරණා ඔස්සේ අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවොත් සමහර අවස්ථාවල ධර්මයේ වරදින්න පුළුවන්. මොකද අර ස්වාමින් වහන්සේට වැරදිලා තිබ්බොත් ඔබටත් ධර්මයේ වරදිනවා. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ පුද්ගල සරණකට අහුවෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම නිදහසේ අහන්න ඕන කියලා. නිශ්චිත ආකෘතියක් හදාගන්න එපා. ඊට පස්සේ ධර්මයයි විනයයි සත්‍ය වශයෙන්ම හොයාගන්න ඒ ධර්මයේ පුහුණු කරලා බලන්න ඕන. පුහුණු කරලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතයේ තුලදී අවබෝධය කරා යන කෙනෙක් නිවෙන විදිහ ගැන අපට පැහැදිලි කරලා තියෙනවා. තමන්ටම දැනගන්න පුළුවන්, තමන්ටම දැකගන්න පුළුවන් සත්‍ය වශයෙන් තමන්ට මේ ධර්මයේ ඔස්සේ නිවීමක් තියෙනවද කියන එක. ඒතොර ධර්මයේ සම්බන්ධ ගැඹුරු අවබෝධයක් කරා යන ශ්‍රාවකෙක් මේ ජීවිතයේ තුලදීමයි නිවෙන්නේ. ඒතොර මේ ජීවිතයේ තුලදී නිවෙනවා කියලා කියන්නේ අපි ඇවිස්සෙන්නේ රාග ద్వේස මෝහ වලින්. මේ රාගයෙන් බැටකන හිතක් තමයි අපිට තියෙන්නේ. ద్వේසයෙන් බැටකන හිතක් තමයි අපිට තියෙන්නේ. මෝහයෙන් බැටකන හිතක් තමයි අපිට තියෙන්නේ. මේ රාග ద్వේස මෝහ සම්පූර්ණයෙන් නැති කරපු කෙනාට අපි කියනවා රහතන් වහන්සේ කියලා. නිකෙලස් කියනවා. කෙලස් නෑ කියලා කියනවා. එතකොට රාගය ద్వේසය කියන දෙකම ඇති වෙන්නේ මෝහය නිසා. රාගයයි ද්වේෂයයි මෝහයයි තුනම එකපාර කවදාවත් තියෙන්නේ නැහැ. මෝහය කොහොමත් හිතේ තියෙනවා. මෝහයත් එක්ක එක වෙලාවක එක්ක රාගයේ දෙනවා, එක්ක ද්වේෂයේ දෙනවා. දැන් රාග ද්වේෂ මෝහ තුනම කවදාවත් එකම හිතක යෙදෙන්නේ නැහැ. මෝහයයි රාගයයි එක්ක මෝහයයි ද්වේෂයයි අන්න එහෙමයි හිතේ යෙදෙන්නේ. ඔබට කවදාවත් පටික සම්පයුක්ත හිතක් තියෙන වෙලාවක රාගසිතක් උපදින්නේ නැහැ නේ. ඒකයි අපි කිව්වේ රාගයයි දේසයයි මෝහයයි එකපාර එක හිතක උපදින්නේ නැහැ. හැබැයි මෝහය කියන එක නිරන්තරයෙන් හිත තුල පවතින අන්ධබාල පෘථග්ජනෙක් තුල. මෝහය පවතින තාක්කල් රාගය පවතිනවා. මෝහය පවතින තාක්කල් ද්වේෂය පවතිනවා. ඒතර මෝහය කියන කාරණේ පදනම් කරගෙන අපි මුලාවටපත් වෙන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන ලෝකය තුල. ඇත්තටම පින්වත්නි, මේ ආයතනික ලෝකයේ තුල රාගයේ දේසේ මෝහය හටගන්න නැත්නම් එයාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එයා කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. කතං කරණීයං කියලා එයාව හඳුන්වන්නේ. කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. නාපරං ඉත්තත්තාය තවත් කරන්න දෙයක් නැහැ. උසිතම් බ්‍රහ්මචරියම් බඹසර පිණිස යමක් කරන්න ඕනද ඒක කරලා ඉවරයි. බ්‍රහ්මචර්යා සීලයක් දැන් හමාරයි. කෙබඳු ආකාරයකින් හිතක් හදාගත්ත කෙනාද රාග දේශ මොහ ඇති වෙන්නේ නැති විදියට තමන්ගේ හිත හදාගත්ත කෙනා මොන තැන්වලදීද රාගයේ දේශේ මොහේ ඇති වෙන්නේ බලන කොච්චර ඉලක්ක ගතව ලස්සනට පැහැදිලි කරලා තියෙනවද? ඇස සම්බන්ධ කාරණේදී, කන සම්බන්ධ පරිහරණයේදී, නාසය සම්බන්ධ පරිහරණයේදී, දිව සම්බන්ධ පරිහරණයේදී, කය සම්බන්ධ පරිහරණයේදී, මනස සම්බන්ධ පරිහරණයේදී කියන අවස්ථා හයදී තමයි පින්වත්නි අපි තුල රාග දේශ මොහ ඇති වෙන්නේ. ඔයිට වඩා කිසිම තැනක පුද්ගලයා තුළ රාග ද්වේෂ මොහ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඉලක්ක ගතව දේශනාව කළාම ඊ කාලේ එක දේශනාවක් අහලා විශාල පිරිසක් මඟඵල ලබලා තියෙනවා. ඒගොල්ලෝ අභිධර්මයේ ගැන දැනගෙන හිටිය අයත් නෙමෙයි. ත්‍රිපිටකයේ කියවලා හිටිය අයත් නෙමෙයි.
සත්‍ය වශයෙන් මේ අය බුද්ධ ශ්‍රාවකයොත් නෙමෙයි සමහර අවස්ථාවල. සමහර බමුණු, ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, මෙන්න මේ වගේ අය තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවේ. ඒතර බුදුරජාණන් වහන්සේව හොයාගෙන ඇවිල්ලා මේ අය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බොහොම නිදහසේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ විමසා සිටියා. ඒතර නිදහසේ ඒ අය ධර්මයේ අවබෝධ කරගන්නකොට ඒ අවබෝධ කරගන්න ධර්මයේ තුලින් ඒ අය තමන් අත්දකින ලෝකයේ තුල රාග ද්වේෂ මෝහ ඇති නොවන විදියට ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තා. දැන් අපිට තියෙන්නේ එකම දෙයයි, රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැති විදියට මේ මොහොත තුල අපේ ආයතන පරිහරණය කරන්නයි තියෙන්නේ. ඇත්තටම ඔච්චරයි කරන්න ඕන. ତොර රාග ද්වේෂ මෝහ අපි ආයතන වලින් පරිහරණය කරන ලෝකයේ තුල ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට අපි තුල ඇති වෙන රාග ද්වේෂ මෝහයන් පදනම් කරගෙන තමයි පින්වත්නි මේ මුළු ලෝකය තුලම දුක ගැට ගැහෙන්නේ. ඒකයි බුද්ධ දේශනාවේ තියෙන මහණෙනි යම් වෙලාවක ඇසේ පහළවීමක් තියෙනවා නම් ඒ දුක්ඛයන්ගේ පහළවීමයි කියලා. දුක්ඛදායක ස්වභාවයේ පහළවීමයි කියලා. දැන් මෙච්චර කාල මිනිසුන්ට තේරුන්නේ නැහැ මේ ඇස පහළ වෙනවා කියන්නේ මොකද්ද, මේ දුක පහළ වෙනවා කියන්නේ කියලා. හේතුව ඇසින් දකින ලෝකය සම්බන්ධ රාග ද්වේෂ මෝහ ඇති වුණාට පස්සේ එයා ඇස සම්බන්ධ අත්දැකපු ලෝකය තුල නැවත නැවත ඇසින් දැකපු ලෝකය තමන්ගේ වසඟේ පවත්ව ගන්න හිතාගෙන සිතිනුයි කයනුයි වචනිනුයි ක්‍රියාත්මක වෙනවා. අනේ ක්‍රියාත්මක වෙනකොට අලුතෙන් කර්ම හැදෙනවා. ඒ අලුතෙන් කර්ම හැදෙනකොට ඒ කර්ම සකස් වෙච්ච ක්ෂේත්‍රය පදනම් කරගෙන නැවත උපතක් පැනවෙනවා. ඒ උපතට සාපේක්ෂව ජරා මරණ දුක කියලා එකක් පැනවෙනවා. ඔක තමයි සාමාන්‍ය ලෝකයේ ක්‍රියාත්මක වීම. ඊටාම සියුම්ම බැලුවට පස්සේ සලායතන සම්බන්ධ යම් සංවරයක් හදාගත්තොත් ඒ සංවර භාවයේ තුලින් සලායතනයන්ගේ යථාර්ථයේ තේරුම් අරගෙන සලායතන නිරෝධය දක්වාම හිත පුහුණු කරගත්තොත් සලායතනවල නිරෝධය දැක්කොත් එයා කවදාවත් උපතක් කරා යන්නේ නැහැ. ඒක ඉලක්කගතව මේ කාලේ දැන් මතුවලා තියෙනවා. හරියටම නිවෙනවා. යාට ගොඩාක් ධර්මයේ දැනගන්න ඕනේ නැහැ. ත්‍රිපිටකේම කටපාඩම් කරන්න ඕනක් නැහැ. ඒතකොට ත්‍රිපිටකේ කටපාඩම් කරන එක නරකයිද? නැහැ. ඊටාම වැදගත්. නිතර නිතර බණ අහන්න ඕන. මොකද කොයි වෙලාවෙ හරි තමන්ව නිවන බණපදයක් ඇහෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම ධර්මය අහන්න ඕන. හැබැයි ගොඩාක් ත්‍රිපිටකේ පාඩම් කරගෙන මතක තියාගෙන පොත්වල ලියාගෙන ඉන්න ගොඩාක් දෙනෙකුට ඒ පොත්වල ලියාගත්ත දේවල් වල ප්‍රයෝජනයක් ගන්න බැරුව ළඟදී මිය යන්න වෙනවා. පොත් ටික මෙහෙ තියලා හිස්සතින් මැරෙනවට වඩා හොඳ නැද්ද මේ ධර්මය මේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුහුණු කරපු ශ්‍රාවකයෙක් විදියට තමන්ගේ ඇස් දෙක පියවෙන එක කොච්චර වටිනවද? ඒතර ඒකට තවමත් ප්‍රමාද නැහැ. වයෝවෘද්ධ කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් වයසයි, මට ඔය ධර්මය අල්ල ගන්න බැරි වේවි, ස්වාමින්වහන්සේ දැන් අපට ගොඩාක් මතක හිටින්නේ, කලින් වගේ මතක ශක්තිය හරිම අඩුයි. ඒක වයසට යනකොට වෙන ඉතා සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් මතක තියාගන්න ඕනේ නැහැ ගොඩක්. ටිකක් මතක තියාගෙන ගොඩාක් පුහුණු කරන්න. මොකද මේ ළඟදී ඔබට ඔය ජීවිතය අතහැරිලා යනවා. ගොඩාක් මතක තියාගෙන ටිකක් පුහුණු කරන්න එපා. ඒ නිසා තමයි ප්‍රතිඵල නැත්තේ. ගොඩාක් මූලාශ්‍ර ඔළුවේ තියාගන්න ඕන කියලා එකක් නැහෙනි. පළවෙනි බුද්ධ දේශනාව, ඒ කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයයි, දෙවෙනි දේශනාව අනාත්ම ලක්ෂණයේ පිළිබඳ පැහැදිලි කරපු දේශනාවයි. දේශනා දෙක විතරක් අහලා රහතන් වහන්සේලා පස් නමක් මේ මහ පොළොවේ බිහි වුණානේ බුද්ධ දේශනා දෙකකින්. එහෙමනම් අපිට එකක් පැහැදිලි, පළවෙනි දේශනාවයි දෙවෙනි දේශනාවයි දෙක වුණත් ඇති සැබෑවටම විමුක්තිගාමි ශ්‍රාවකේ අවබෝධය කරා යන්න කැමති නම්. මොකද ඒ වගේ තියෙන්නේ මේ අනිත්‍ය දුක් අනාත්මේ දුක පිළිබඳ පළල් අවබෝධයක් හදාගෙන දුකෙන් නිදහස් වෙන විදිය. දුක සකස් වෙන්නේ ඇස පදනම් කරගෙනයි, කන පදනම් කරගෙනයි, නාසය පදනම් කරගෙනයි. මේ ඇස කන නාසය දිවකය මනස පදනම් කරගෙන තමන් තුළ දුක සකස් වෙනකොට ඒ අත්දකින ලෝකය තුළ භවය කියලා එකක් හැදෙනවා. සත්‍ය වශයෙන්ම මේ ලෝකේ දැකපු දේ ඇති බවට මනසේ රැඳෙන්න පටන් ගන්නවා. අන්න ඒකටයි භවය කියන්නේ. අහපු දේ ඇති බවට මනසේ රැඳෙනවා. රැඳුනාම ආයෙක අහන්න හිතෙනවා. දැකපු දේ සත්‍ය වශයෙන් ඇති බවට මනසේ රැඳුනම මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ මුණුබුරා කිය කිය මේ දැකපු දේ ඇති බවට
තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් බවට මනසේ රැඳුනට පස්සේ නැවත නැවත එළියට ගිහින් දරුවා හොයන්න හිතෙනවා. දැකපු දේ සත්‍ය වශයෙන් ඇති බවට මනසේ රැඳෙන එකට තමයි ගැඹුරින් බැලුවහම භවය කියන්නේ. ඒකේ දෙපැත්තක් තියෙනවා, උත්පත්ති භවය සහ කර්ම භවය කියලා. නැවත නැවත රූප බලන්න හිතෙනවා. ඒකට කියන්නේ උත්පත්ති භවය. බැලුවට පස්සේ බලපු දේ ඇති බවට ආයෙ මනසේ රැඳෙනවා. ඒක බොරුවක්ද මුලාවක්ද නැත්නම් සත්‍ය වශයෙන් පවතින යථාර්ථයක්? මුලාව. දැකපු දේ සැබෑවටම ඇති බවට එළියේ රූපය තුල අල්ලන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ පදනම් වෙච්ච භෞතික අපි අත්දකින ලෝකයේ තුල යථාර්ථවාදී රිද්මයයි ඒක. අනිත්‍යතාවයේ දුක අනාත්මය. ඒ බඳු රූපයක් මගේ වසඟේ පවත්වන්න හදන එක මුලාවක් නෙමෙයිද? මුලාවක්. අනිත් කාරණේ තමයි මම මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙදර කියලා සවිඥානික අවිඥානික දේවල් සත්‍ය වශයෙන්ම පවතින බවට මනසේ රඳවගත් එකම මොනතරම් මුලාවක්ද? හේතුව? හේතුව තමයි ඇස ඉදිරියට එන්නේ චක්කු ප්‍රසාදේ මත පතිත වෙන වර්ණ සටහනක් විතරයිනේ. ඒ වර්ණ සටහනටනේ රැවටිලා මේ තමයි මගේ දරුවා කියලා හිතාගෙන ඒ දරුවාට අදාළ සංඥා මනසට දාගෙන ඒ දන්න දේ ඔස්සේ දකින රූපේ දිහා බලනකොට අඳුන ගන්නවනි. එතකොට ඇත්තටම දකින දේ ද අඳුනගන්නේ දන්න දේද? දන්න දේ අඳුනගන්නේ. දකින ඔක්කොම අපිට අඳුනගන්න පුළුවන්ද? බෑ. දන්න දේ අනුව දන්න දේ අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීම පදනම් කරගෙන තමයි කෙලෙස් වැඩෙන්නේ. නොදන්න දේ අඳුන ගන්න බෑ අපිට. නොදන්න දේ ඇහෙන් අඳුන ගන්න විදියක් නැහැ. ඔබ දන්නේති භාෂාවකින් ඔබට හොඳටම බැනලා ලියුමක් ඇවිල්ලා තියෙනවා. ඔබට යම්කිසි පටිඝ සම්පයුක්ත හිතක් උපදීද? උපදින්නේ නැහැ. ඇයි? භාෂාව දන්නෙත් නැහැ. ලිව්වේ කවුද කියලා දන්නෙත් නැහැ. දන්නේ නැති නිසා පින්වත්නි, දැකපු දේ අඳුන ගන්න බැරිකම නිසා, අඳුනා ගන්න බැරිකම නිසාම හිත තුල කෙලෙස් ධර්මයන් නැවත උපදින්නේ නෑ. එහෙමනම් මතක තියාගන්න, ඇති බවට මනසේ රඳවාගෙන ඝන සංඥාවෙන් බාහිර ලෝකේ අල්ල ගැනීමමයි භවය කියන්නේ. ඒ භවයට අනුවයි නැවත නැවත විපාක පිණිස කර්ම සකස් වෙලා ජාතිය පහළ වෙන්නේ. නමුත් යථාර්ථය කියන එක ඇහෙන් බල්ලා තේරුම් ගන්න බෑ. ඇහැට පේන්නේ ඝන සංඥාවෙන් අල්ලගත්ත මායාවක්. ඇහැට පේන්නේ මේ එළියේ පේන ඇහෙන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල සත්‍ය වශයෙන් පවතින යථාර්ථයක් නැහැ පින්වත්නි. ඒ යථාර්ථයක් නැති බව අපි නොදන්නාකම නිසාම අහන දකින දැනෙන හිතෙන ලෝකයේ කෙරෙහි අපි චන්ද රාගයක් හදාගෙන ඉන්නවා. ඇත්තටම නිස්සරණයට පත් වෙන්නනේ අවශ්‍ය. ආස්වාදයේ තේරුම් අරගෙන, ආස්වාදේ කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් ලෝකයේ තුල යම් ආස්වාදයක් තියෙනවනි පින්වත්නි. ඒ ආස්වාදයේ තේරුම් අරගෙන ආස්වාදය තුල ආදීනව ඇති බවත් දැනගෙන. ආදීනව කියන්නේ මොනවද? ආස්වාදයේ ගෙනත් දුන්න ලෝකය අනිත්‍යයි දුකයි විපරිණාමයටයි අයිති. ඒක තමයි අත්දකින ලෝකයේ තුල පවතින ආදීනවය. ආදීනව තේරුම් අරගෙන අත්දකින ලෝකයේ කෙරෙහි චන්දරාගේ දුරු කළොත්, ඇහැට පේන රූපයේ කෙරෙහි චන්දරාගේ දුරු කළොත්, කනට ඇහෙන ශබ්දයේ කෙරෙහි චන්දරාගේ දුරු කළොත්, නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි චන්දරාගේ දුරුකලොත්, දිවට දැනෙන රසයේ කෙරෙහි චන්දරාගේ දුරුකලොත්, කයට දැනෙන පහස කෙරෙහි චන්දරාගේ දුරුකලොත් පින්නත්නි, ඒ චන්දරාගේ දුරුකරපු තැනක නිස්සරණයටයි හිතපත් වෙන්නේ. නිස්සරණයට හිතපත් වුණාම සාරුව ශූන්‍යතාවයකට හිතපත් වෙනවා. එතනින් පස්සේ ආයෙ උපදින්නේ නෑ. එතන කියන්නේ කර්මය නිරුද්ධ කරා, සලායතන නිරුද්ධ කරා කියලා යාට කියන්නේ. දැන් සත්‍ය වශයෙන්ම මෙන්න මේ විදියට කල්පනා කරන්න. ශීතකරණයේ දොර ඇරියට පස්සේ ඇතුලේ ලයිට් එකක් පත් වෙනව නේද? ශීතකරණයේ දොර ඇරියාම ඊට පස්සේ ශීතකරණයේ දොර වැහුවාම ආයෙ ලයිට් එක නිවෙනව නේද? කවුරු හරි මිනිස්සෙක් හිතනවා නෑ නෑ, වැහුවාමත් ලයිට් එක පත්තු වෙලාම ඇති. වැහුවාමත් පත්තු වෙලා ඇති. එහෙම හිතනවා. ඒ කියන්නේ යාට නුවණ නැහැ. මේක දොර වැහුවට පස්සේ නිවෙනවා, දොර අරනකොට තමයි නැවත දැල් වෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා පුටුවක වාඩි වෙලා කල්පනා කරනවා නෑ නෑ, දැනුත් ඇතුලේ පත්තු වෙනවා ඇති කියලා. අපිත් ওই වගේ එකක් තමයි කර කර ඉන්නේ. දැනුත් පත්තු වෙනවා ඇති කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ යාට හිතෙනවා ආයෙ ගිහින් බලන්න, කෝකටත් බලන්න ඕන, ආයෙත් පත්තු වෙනවද දන්නේ නැහැ කියලා. ආයෙත් අරිනකොට ආයෙත් පත්තු වෙන්නේ නැද්ද?
පත් වෙනවා. අන්න ඒ වගේ පින්වත්නි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ලෝකයේ ඔස්සේ අපි උපකල්පන ගොඩනගාගත්තට සත්‍ය වශයෙන් මේ උපකල්පන අසාර්ථකයි. අපිත් හිතාගෙන ඉන්නවා මේ ලෝකේ සත්‍ය වශයෙන්ම හරයක් හරයක් ඇත කියලා. ඒ නිසා දැකපු දේ ඇති බවට මනසේ රැඳි රැඳි තියෙනවා. හරියට අර ශීතකරණයේ ඇතුලේ ලයිට් එක දැනටත් පත්තු වෙලා ඇති කියලා හිතාගෙන වගේ. ඊට පස්සේ දැකපු දේ ඇති බවට මනසේ හැප්පෙන නිසා සත්‍ය වශයෙන් සත්වයේ පුද්ගලයේ අම්මා තාත්තා දුව පුතා මේ ලෝකේ සවිඥානික අවිඥානික වශයෙන් අල්ලගත්ත දේවල් සත්‍ය වශයෙන් පවතිනවා කියලා හිතාගෙන හිටියට මේ ඔක්කොම මගේ හිතේ ඇති වෙච්ච හැඟීම් කියලා නොදන්නා කමට එයාට හිතෙනවා මේ නෑ කෝකටත් ආයෙ බලන්න ඕන කියලා. ආයෙත් රූප බලන මට්ටම එනවනේ. ආයෙත් රූපේ බලන්න හිතෙන මට්ටම. අන්නේ බලන්න හිතෙන මට්ටම වගේ තමයි ආයෙත් චීතකරණී ගිහින් දොර ඇරලා ඇත්තටම ලයිට් එකක් පත් වෙනවද දන්නේ නැහැ කියලා බලන්න හිතෙන. එතකොට ආයෙත් අරිනකොට ආයෙත් පත් වෙන. එතකොට එයා හිතනවා මේ තියෙන්නේ ඇත්තනේ පත් වෙලා තියෙන්නේ කියලා. එයා මුලාවට පත් වෙන්නේ නැද්ද? මුලාවට පත් වෙන. අන්නේ ඒ වගේ පින්වත්නි මේක ටිකක් ගැඹුරු කතාවක්. ඇස කන නාසයේ දිව කය මනස ඔස්සේ අත්දකින්න ලෝකයේ තුල අපිට මුලාවක් පවතින. සත්‍ය වශයෙන් මේ ලෝකේ ඇත්තේ නැහැ. බුදුරජාණන්සේ ඒකයි සංඥාව උපමා කළේ මොකටද? මීරිඟුවකට. සියලුම සංඥා මීරිඟුවක්. සත්‍ය වශයෙන් බෙද බෙදා බලනකොට තේරෙනවා මොන්නතරම් මුලාවකද හිටියේ කියලා. කවර දෙයක වුණත් පින තුල වුණත් පින් කරන දේවල් තුල වුණත් පින්වත් නි බෙද බෙද බලනකොට තේරෙනවා මොකද්ද මෙතන අල්ලන්න තියෙන්නේ කියලා. බෙද බෙද බලනකොට තේරෙනවා මොනතරම් මුලාවක්ද මගේ හිත තුල පවතින්නේ කියලා. මම දුන්න වචන වටිනාකම් ටිකක් විතරයි ලෝකෙට තියෙන්නේ. ඒ වටිනාකමුත් සත්‍ය වශයෙන් එළිය පවතින දේවල්ද මං හිතින් හදාගත්ත දේවල්ද? හිතින් වටිනාකම් දුන්න දේවල්. හිතින් වටිනාකම් දෙන තාක්කල් ඔබට ලෝකයක් පැනවිලා තියෙනවා. හිතින් වටිනාකම් නොදෙන තාක්කල් ඔබට ලෝකේ අත්හැරෙනවා. ලෝකේ අත්හැරෙන තාක්කල් ඔබ තුල තණ්හාවක් ගොඩනැගෙන්නේ නැහැ. තණ්හාවක් ගොඩනැගෙන්නේ නැත්නම් පින්වත්නි තණ්හාව නැති තැනක දුක සකස් වෙන්නේ තණ්හාව නිසා නං තණ්හාව නැති තැනක පින්වත් නැවත උපතක් කරා යන්නේ නැහැ. මොකද තණ්හාව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් ඔබ අත්දකින්න ලෝකය කෙරෙහි ඔබට යම් තණ්හාවක් තියෙනවා. ඔබ අත්දකින්න ලෝකය කෙරෙහි ඔබට තණ්හාව දුරු කරගන්නයි තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ අපිට. ඔන්න ඔතනයි මේ අවුල ලිහන්න තියෙන්නේ. ඔතන අවුල ලිහෙනකොට පින්වත්නි දන්වැලක පුරුක් ගැලවි ගැලවි යනවා වගේ ඒකින් එක ඒකින් එක ඒකින් එක ගැලවි ගැලවි යන්න පටන් ගන්නවා. කෙලෙස් ටික විසි වෙවි යන්න පටන් ගන්නවා. හරියට මී වදයක් තියෙන තැනක මී මැස්සෝ පිරිලා ඉන්නකොට යටින් දුම් ගහනකොට ඒ දුම දරා ගන්න බැරුව හරියට මී මැස්සන් ටිකෙන් ටික ටිකෙන් ටික ඉගිලිලා මී වදේ අතහැර දාලා යනවා වගේ පින්වත්නි ටිකෙන් ටික ටිකෙන් ටික කෙලෙස් ටික අයින් වෙලා ගැලවි 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 යන්න පටන් ගන්නවා. එතකොට નિરાයාසයෙන් ප්‍රභාස්වර චිත්ත સંતાනයක් හට ගන්නවා. ඒ ප්‍රභාස්වර චිත්ත સંતાනය තුල යම් දවසක එනවා පින්වත්නි කවදාවත් කෙලෙස් රැඳෙන්නේම නැති දවසක්. අන්න එදාට යා අවබෝධය තුල ප්‍රත්‍යක්ෂයි. එතකොට මේ තණ්හාව නිරුද්ධ කරගන්න විදියට හොඳට කල්පනා කරන්නයි තියෙන්නේ. එතකොට මේ තණ්හාව නිසාම තමයි ලෝකයට නැවත නැවත ගිහින් අපි ලෝකේ අත්දකින්නේ. ඒකයි මේ නව තණ්හා මූලධර්ම ගැන අද මේ දේශනාවට මාතෘකාව විදියට සටහන් වෙලා තියෙන්නේ. හේතුව මේ තණ්හාව නිසායි පින්වත්නි තණ්හා පටිච්ච පරිේෂණ. තණ්හාව නිසායි මිනිස්සු ලෝකෙට ගිහින් හොයන්නේ. මොනවද හොයන්නේ ලෝකෙට ගිහින්? රූප හොයනවා, ශබ්ද හොයනවා, ගඳ සුවඳ හොයනවා, රස හොයනවා, පහස හොයනවා, අරමුණු හොයනවා. ඔච්චරයි ලෝකෙ හොයන්නේ. බලන්න ඊට වඩා අදට 2600කට එහා පැත්තේදී අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණේට වඩා එකක්වත් හොයන දේවල් අද හොයාගන්න පුළුවන්ද? බෑ. ආය පැත්තකින් අපි හොයනවා ලෝකයට ගිහින්. තණ්හා පටිච්ච පරිේෂණ. තණ්හාව නිසා මිනිස්සු හොයනවා. හොයනකොට මොකද වෙන්නේ? පරිේෂණම් පටිච්ච ලාභෝ. හොයන ඒවා හම්බ වෙනවා. හොයන් නැත්තම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හොයනේව හම්බ වෙනවා. පරිේෂණම් පටිච්ච ලාභු. ලාභම් පටිච්ච විනිච්චය. ලැබුණාම විනිශ්චය කරනවා. අපි හිතමුකු රූපවාහිනිය හරි ගුවන් විදුලිය හරි මොකක් හරි දෙයක් බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට දැන් රූපවාහිනිය බලාගෙන ඉන්න වෙලාවට අපි හිතමුකු මොකක් හරි ඇඳුමක් දැක්ක කියලා. දැන් හරියට රූපවාහිනිවල ඇඳුම් පැළඳුම් ගැන විවිධාකාර දැන්වීම් යනවනේ.
අපි හිතමු කුසාරියක් දැක්ක කියලා නෝනකිනි. සාරියක් දැක්කට පස්සේ ඔන්න බලන්න එයාට රූප තණ්හාවක් තියෙනකොට වෙන දේ තණ්හාව තියෙනවනේ. එතකොට එයාට හිතනවා අනේ කොච්චර ලස්සන සාරියක්ද. ඔන්න ලස්සනයි කියන අදහස එනවා රූප තණ්හාවක් ඇති වුණා. තණ්හා පටිච්ච පරියේෂණ. තණ්හාව නිසා එයා හොයනවා කොහි කඩේද තියෙන්නේ, මිල ගණන් කොහොමද, කීයට විතර ගන්න පුළුවන්ද, ගන්නවා නම් මොන විදියටද ගන්න පුළුවන්. ඔන්න පරියේෂණම් පටිච්ච පරියේෂණේ කරනවා. පරියේෂණ කියන්නේ හොයනවා, හොයනවා. හොයනකොට පරියේෂණම් පටිච්ච ලාභෝ. පරියේෂණේ කරනකොට එයාට ලැබෙනවා. එයාට ඒ ඇඳුම් තියෙන කඩේ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කඩෙන් ගන්න මිල ගණන් ගැන හොයාගන්න පුළුවන්, ගෙවීම් ගැන හොයාගන්න පුළුවන්, ඇඳුමේ තක්සේරුව ගැන දහසක් ගන්න පුළුවන්. ඔන්න ලැබෙනවා. ඊට පස්සේ ලාභම් පටිච්ච විනිශ්චය. ලැබුණාම ලැබිච්ච ඒවා විනිශ්චය කරනවා. ලැබිච්ච දේ පින්වත්නි විනිශ්චය කරනවා. විනිශ්චය කරලා අතහැරලා දානවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔතනින් එහාට අවුලක් වෙනවා. මොකද්ද? විනිච්ඡයන් පටිච්ච ඡන්ද රාගු. විනිශ්චය ඇති වෙනකොට ඇහින් දැක්ක රූපේ නිසා හිතේ ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක් උපදිනවා. විනිශ්චය නිසා ඡන්ද රාගයක් උපදිනවා. ඔන්න ඕක තමයි අයින් කරගන්න ඕනේ. ඇයි නිස්සරණී කියන්නේ මොකද්ද? ඡන්ද රාගය දුරු කරගන්නවා. ඇසෙන් රූප නොබලා ඉන්නවා නෙමෙයි. ශබ්ද නොආහා ඉන්නවා නෙමෙයි. රස නොවිඳ ඉන්නවා නෙමෙයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් රස විඳින්නේ නැහැ වගේ එකක් නෑ. රස විඳිනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තියෙනවා, බොහෝම රමණීය දේශනාවක්. ඒ දේශනාවේ නම තමයි බ්‍රහ්මායු සූත්‍රය. ඒ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වළඳන විදිය ගැන. මාස 7ක් විතර බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහින් උත්තර කියලා තරුණී කරාපු පරේෂණයක් ඒකේ තියෙන්නේ. එයා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වලා කියලා කියන්න හේතු ඉදිරිපත් කරනකොට එයා භාග්‍යවතුන් වහන්සේ ගැන කියනවා, උන්වහන්සේ බොහෝම හොඳට රස විඳලා වළඳනවා කියනවා. බ්‍රහ්මායු සූත්‍රයේ තියෙනවා. උන්වහන්සේ හොඳට රස විඳලා වළඳනවා, මම දැකලා නැහැ කියනවා, එච්චර රස නහර තියෙන කෙනෙක්. එන රස විඳින එක නෙමෙයි අවුල. විඳින රසයේ කෙරෙහි පවතින ඡන්ද රාගයයි අවුල. රසයේ පිළිබඳව රාගයේ පටිගය හදාගන්න එකයි අවුල. දැන් අපි රස කෑමක් වළඳනකොට විඳිනවා, නීරස කෑමක් විඳිනකොට එයාට ඒක විඳින්න බෑ. ඒක ඒ තුල එයාට දුක් වේදනාවක් හටගන්නේ. දුක් වේදනාවක් හටගන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේට යවහල් වැළඳුනත් විශේෂ අදහසක් නැහැ. රාජභෝජනේ ලැබුණත් විශේෂ අදහසක් නැහැ. හේතුව දිව සම්බන්ධ ඡන්ද රාගේ දුරු වෙලයි තියෙන්නේ. එහෙමනම් එක දෙයයි අපි කරගන්න ඕන. ඇස කන නාසයේ දිවකයි මනස තුලින් අත්දකින ලෝකයේ තුල පවතින ඡන්ද රාගය දුරු කරගන්නයි තියෙන්නේ. දැන් ඡන්ද රාගය ඇති වෙන විදිය දැක්ක නේද? කොහොමද ඡන්ද රාගය ඇති වෙන්නේ? ඡන්ද රාගය ඇති වෙන්නේ තණ්හා පටිච්ච පරියේෂණා. තණ්හාව නිසා හොයනවා ලෝකෙට ගිහින්. හොයනකොට පරියේෂණම් පටිච්ච ලාභෝ. හොයන ඒවා ලැබෙනවා. ලාභං පටිච්ච විනිච්ඡයෝ. ලැබිච්ච ඒවා විනිශ්චය කරනවා. විනිච්ඡයම් පටිච්ච ඡන්ද රාගෝ. විනිශ්චය කරනකොට ඒ විනිශ්චය කරන දේ කෙරෙහි ඡන්ද රාගයක් උපදිනවා. විනිශ්චය කරාමනි වටිනාකම් මනසේ රැඳෙන්නේ. විනිශ්චයක් නැති තැනක පින්වත්නි කිසිම වටිනාකමක් මනසේ රැඳෙන්නේ නැහැ. ලෝකේ විනිශ්චය කරන්න යනකොට තමයි වටිනාකම් රැඳෙන්නේ. දැකපු දේවල් එතන මාත්තරලා දාන්න බලන්න. දැන් ආය අල්ලගෙන දඟලන්න අපිට ලොකු කාලයක් නැහැ. අහපු දැකපු දැනුණු හිතුණු දේවල් එතනම 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 අත්හැරලා දාන්න. විකල්පයක් නෑ වෙන. අපි මේවා උපාදානය කරගෙන විපාක වෙනස කර්ම සකස් කරලා නැවත නැවත අනාගතයට දුකක්ම හද හදා යන ගමනක් නෙමේද අපිට තියෙන්නේ. එහෙම එකක් තියෙන්නේ. විනිශ්චයක් නැත්තම් කොහෙද හිතේ ඡන්ද රාගය? පින්වත්නි පහුගිය කාලේ මැණික් ගැන ලොකුවට කතා කළානේ. රත්නපුර පැත්තේ අර මැණික් පොකුරක් හම්බුණා කිව්වනේ. ඒ මැණික් පොකුර ටීවී එකේ පෙන්නකොට මට නම් හිතුනේ නිකම්ම නිකං ගල් කෑල්ලක් කියලා. නිකම්ම නිකං ගල් කෑල්ලක් කියලා. අපිට ඇත්තටම ලිඳක් කාරණ කොට හරි ඔය වගේ එකක් හම්බුනා නම් අපි ස්ථීරව විසි කරලා දානවා. ඇයි? අපිට විනිශ්චයක් නැහැ. විනිශ්චයක් නැති නිසා අපිට ඒ ගැන චන්දරාගයක් උපදින්නේ නැහැ. බලන්න ලෝකේ හැම තැනම විනිශ්චය නිසායි චන්දරාගය උපදින්නේ. අපි ලෝකේ අමුතුවෙන් විනිශ්චය කරන්න යනවා. එතකොට ලෝකේ විනිශ්චය කරන හැම තැනකම පින්වත්නි අපිට තේරෙන්නේ අපේ හිතේ චන්ද රාගයක් උපදින බව.
චන්දරාගේ නිසා පින්වත්නි, චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං, මමය මගේය මගේ ආත්මය කියලා ගිලගෙන බැසගෙන ඉන්නවා. ඒ ගිලගෙන බැසගෙන ඉන්න තාක් කල් පින්වත්නි එයාට ආරක්ෂා කරන්න වෙනවා. ඒ මගේ කියලා හිතාගත්තදී ආරක්ෂා කරන්න වෙනවා. අර චන්දරාගේ නැත්තම් ඔය තිබුණත් එකයි නැතත් එකයි කියලා අතහැරලා දාන්න පුළුවන්. ඔක්කොම අපිට ආරක්ෂා කරන්න වෙලා තියෙන චන්දරාගේ නිසා. බලන්න කොච්චර චන්දරාගේ අපි අමාරුවේ දානවද කියලා. චන්දරාගේ නිසා ආරක්ෂා කරන්නත් වෙනවා. ආරක්ෂා කරන්න වෙනවා කියනකොට කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මේවා අපි ආරක්ෂා කරගන්න එපා ස්වාමීන් වහන්සේ කියලා. ආරක්ෂා කරලා කොහෙ ගෙනියන්නද? අවුරුදු 70ක් විතර මේ ඉඳී ඕන නම්, අවුරුදු 70ක් විතර යනකොට අතහැරෙනවා. භාවයෙන් වැහෙනකොට දරු මුණු බුර ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් ඔක්කොමත් එක්කම හාමාරයි නම් ආරක්ෂා කරලා කවරක් කරන්නද? පරම්පරා ගානකට ආරක්ෂා කරා කියලා මොනව කරන්නද? භවයෙන් වැහුණාට පස්සේ ආයෙත් මෙහෙම කොහොම හරි නැවත නැවත විපාක පිණිස කර්ම සකස්සලා ජාතිය පහළ වෙනවා නම් කිසි අවුලක් නැහැ. ආයෙත් කැරකිලා මෙහාටම නින්නේ ඒ නිසා ආරක්ෂා කරලා තියමු කියලා හිතන්න පුළුවන්. කමක් නැහැ, අපේ දරුවෝ ටික පරිස්සම් කරගන්න ඕන, යුතුයකම් වගකීම් ටික කරන්න ඕන. ඒක නෙමෙයි මේ කියන්නේ. සම්මුති ඥානෙ හොඳට තියාගන්න. හැබැයි මේ පරමාර්ථය දැනගන්න. එහෙම නැතු මේ සම්මුති ඥානේ නැතුව පරමාර්ථයක් ගැන කතා කරන්න බෑ. යුතුකම් වගකීම් ආර්ථික ශක්තිය ගොඩ නගා ගන්න ඒ ඔක්කොම මිනිහෙකුට තියෙන්න ඕන. හැබැයි මතක තියාගන්න පරමාර්ථයේ පැත්තෙන් මේ ඇහැ කන නාසය දිවකය මනස තුලින් අත්දකින ලෝකයේ තුල පවතින චන්ද රාගේමයි ගැටලු. චන්ද රාගේ ඇති වෙන තාක්කල් පින්වත්නි මමය මගේ මගේ ආත්මය කියලා ගිලගෙන බැසගෙන ඉන්න ගතියක් පවතිනවා. ඒ ගිලගෙන බැසගෙන ඉන්න තාක්කල් මම මගේ මගේ ආත්මය කියලා අල්ලගත්ත ලෝකේ මට ආරක්ෂා කරන්න වෙනවා. ආරක්ෂා කරන්න වෙනවා. ආරක්ෂා කරන්න ගියාට පස්සේ ආරක්ෂා කරගෙන ඉන්න බැරි භවයෙන් වැහෙනකොට ඔක්කොම ඉවර නිසා. ඊට පස්සේ භවයෙන් වැහුණාට පස්සේ මේ දරුවම මගේ දරුවෝ වෙනවා නෙමෙයි. මේ අම්මම මගේ අම්මා වෙනවා නෙමෙයි. මේ සෙනෙහසත් මේ භවයෙන් වැහෙනකන් විතරයි. මගේ දරුවාය මගේ මුණුබුරාය කියලා අල්ලගෙන ඉන්නව නේද? ළඟදී ඔක ඉවරයි. ඔය ගනුදෙනුව හමාරයි. ආයි ඉපදුනාට පස්සේ අපි කවදාවත් හිතන්නේ ගිය ජීවිතේ මගේ මුණුබුරු කොහෙද දන්නේ. අනේ උන්දලාගේ මූණු ටික බලාගන්න නෑ නේද? හිතිලා තියනවාද? කවදා හරි දැන් ගිලගෙන බැසගෙන මමය මගේ මගේ ආත්මය කියලා ඉන්ද්‍රිය පරිහරණය තුලින් ගත්ත අත්දැකීම් පදනම් කරගෙන පින්වත්නි චන්දරාගයක් හදාගෙන හිටියට කවදාවත් පෙර ජීවිතේ අම්මා ගැන චන්දරාගයක් ඇති වෙලා තියෙනවද? පෙර ජීවිතේ මගේ දරුවෝ ගැන චන්දරාගයක් ඇති වෙලා තියෙනවද? මෙහි මනුස්ස ලෝකෙ ඉඳලම නම් ආයේ මෙහෙට ආවේ පින්වත්නි ඒ කාලේ දරුවෝ හිටියේ නැද්ද? හිටියා. එහෙනම් මතක තියාගන්න ඔක්කොම සෙල්ලම් ටික භවයෙන් වැහෙනකන් විතරයි. භවයෙන් වැහෙනකොට මේ සියලු දේවල් ආමාරයි. මේ පරිච්ඡේදයම නිමා වෙනවා. එදා වෙනකන් තමයි මේ බලය නිලය කුලය සියලුම බැඳීම් ඔක්කොම චන්දරාග. ඒ චන්දරාගේම පදනම් කරගෙන ලෝකයේ පරිදාහයක් හටගෙන දැවිල්ලක් හටගෙන ඒවා හොයන්න හිත. එතකොට ඒ සෙවීමම පදනම් කරගෙන ඒ චන්දරාගේ ඇති කරලා දුන්න දේවල් ආරක්ෂා කරගන්න වෙනවා. ආරක්ෂාවම හේතු කරගෙන පින්වත්නි දණ්ඩ දාන සත්ත දාන කලහ විවාද තුවන්තුවම් පේසුඤ්ඤ මුසාවාද ආදී අනේකා පාපක අකුසල දමන නොඑක අකුසල් ධර්ම කර කර ඉන්නවා. එහෙනම් අකුසල් ධර්ම වලට මුල මොකද්ද? චන්දරාගය. චන්දරාගය ඇති වුණේ කවරකටද? ඇස ඉදිරියට එන රූපයේ කෙරේ, කන ඉදිරියට එන ශබ්දයේ කෙරේ, දිව ඉදිරියට එන රසයේ කෙරේ, කය ඉදිරියට එන පහස කෙරේ, මනසට දැනෙන අරමුණු කෙරෙහි. මෙන්න මේවා පිළිබඳවමයි චන්දරාගය උපදින්නේ. එහෙමනම් මේ අවුල ලිහා ගන්න තියෙන්නේ තමන්ගේම අභ්‍යන්තරයේ තුලයි කියලා හොඳට දැනගන්න. එතකොට මේ කාරණේ තේරුම් අරගෙන අපි දැනගන්න ඕන අවබෝධයට දුෂ්කර වෙච්ච ධර්ම කොටාසයක් තියෙනවා. අන්න ඒ ටික පැත්තට අපි හැරෙන්න ඕන. දැන් ඔබට පැහැදිලි චන්දරාගය ඇති වෙන්නේ තමන්ගේම ආයතන ලෝකයේ තුල. එතකොට චන්දරාගය ඇති වුණාට පස්සේ ඒ චන්දරාගය නිසා ආරක්ෂා කරන්න ගිහින් තමයි නොයේ කර්ම සකස් කරගන්නේ කියලා පැහැදිලි. ඇයි භාග්‍යතුන් හස් මතක් කළානේ ආයුධ ගැනීම, කලකෝලහාර කිරීම, දණ්ඩ දාන, සත්ත දාන, දඬු මුගුරු ගැනීම, සත්ත දාන, කලහ විවාද විවාද කර ගැනීම, තුවන්තුවම් පේසුඤ්ඤ නුඹ නුඹ කියලා බැන ගැනීම, මුසාවාද බොරු කීම්, කේලම් කීම්, පරුස ඔක්කොම වෙන්නේ චන්දරාගය නිසා.
චන්දරාගේ නැත්තං චන්දරාගේ නැති තැනක ලෝකය මෙතන අතහැරිලා යනවා. රහතන් වහන්සේලාට චන්දරාගේ නැහැනේ. දැකීම් මාත්‍රෙන් අතහැරිලා යනවා. හැබැයි දැකීම් මාත්‍රෙන් අතහැරලා දාන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ ලේසි වැඩක් නොවන නිසා එයා මේ ස්වභාවය ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඕන. මොකක්ද ස්වභාවය? පින්වත්නි, මේ ලෝකේ ස්වභාවය තමයි ලෝකේ නානත්වයක් පවතිනවා. මෙන්න මේ නානත්වය අවබෝධ කරගත්තට පස්සේ චන්දරාගේ මනස තුල හිටින් නැතුව සදාකාලිකවම නිවෙන්න පුළුවන්. ඔන්න විකල්පය. මොකක්ද නානත්වය? එයා දැනගන්න ඕන මේ ලෝකේ තියෙන ධාතු නානත්වය. අන්න ඒකයි පළවෙනිින් අවබෝධ කරන්න ඕන. දැන් ඔබට තේරෙනවා ඇස කන නාසය දිවකය මනස පිළිබඳ චන්දරාගේ තමයි අවුල. දැන් චන්දරාගේ අවුල කියලා මම මේ දේශනාව විවර කළොත් මේ දේශනාව හරි අසාධාරණ දේශනාවක්. ඇයි? මම විකල්පයක් කියලා නෑ. ඒක භාගතුනාසේගේ ක්‍රමයේ නෙමෙයි. ඒකට පුද්ගලයා විසින් පින්වත්නි ඉතාම අපහසුවෙන් දුෂ්කර වුණත් අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා, ධාතු නානත්වය. ඒ කියන්නේ ඇස ඉදිරියට එන රූපයේ ඇත්ත කතාව දන්නේ නැතිකම නිසානේ රූපයේ කෙරෙහි චන්දරාගයක් උපදින්නේ. ඇස ඉදිරියට එන රූපයේ යථාර්ථය තමයි අනිත්‍යතාවය. ඒතර මේ අනිත්‍යතාවය පදනම් කරගෙන මේ ඇහෙන් දකින ලෝකේ දැක්කේ නැත්තම් කවදාවත් අපිට චන්දරාගයක් උපදින්නේ නැහැ නොදැක්ක රූපවලට. එහෙනම් අවුල මොකද්ද? දැකීම මාත්‍රය අවුල. එතකොට දැකීම මාත්‍රය තුල සත්‍ය වශයෙන් දකින්න එක නෙමෙයි අවුල, දැකීම තුල සිද්ධ වෙන ක්‍රියාවලිය නොදන්න එකයි අවුල. දකින්න එක කිසි අවුලක් නැහැ. රූප දැක්කා කියන එක කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම දකින්න රූපය සම්බන්ධ ක්‍රියාත්මක වීම කුමක්ද? ඇයි මට රූප පේන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය පැහැදිලිව දැනගත්තට පස්සේ තමන්ව නිවෙනවා දකින්න රූපය කෙරේ. මේකත් නිකන් ඇති වෙලා නැති වෙලා යන හුදු නාම රූප ධර්ම ටිකක් විනා කවර දෙයක්වත් නැහැ. නාම රූප ධර්ම ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි ගියා මිසක් එළියේ මේ මගේ දරු අය, මගේ දුව, මගේ පුතා කියලා ඇල්ලුවාට එහෙම මම මගේ මගේ ආත්මය කියලා අල්ලන කිසි දෙයක් නැහැ. ඇස අයිතිත් රූපයට, එළියේ මම දැකපු රූපය අයිතිත් රූපයට, ඒ ඔස්සේ ඇතිවෙච්ච හිත අයිති නාමයට, වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා නාම ධර්ම ටිකක් ඇති වුණා. මගේ ඇතුලේ ඇති වුණා අවුලක් මිසක් මේක මේ එළියේ සත්‍ය වශයෙන් අත්දකපු දෙයක් නෙමෙයි. නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා ගියා කියලා පැහැදිලිව තමන්ගේ හිතින්ම දැක්කට පස්සේ එළියේ රූපේ කෙරේ චන්දරාගේ හිටින්නේ. ඒක දවසක් විතර පුහුණු කරන්න ඕන. දැන් පෝයේ එනකොට මිනිස්සු පන්සලට ගිහින් මේක පුහුණු කරන්න ඕන. නාම රූප ධර්මයන් ටිකක් විදියටම අත්දකින්න ලෝකේ දවසම බල බල ඉන්න. බලාගෙන ඉද්දි නිවෙන්නේ. ඒ හිතේ රාගේ හිටින්නෙත් නැහැ. ද්වේෂේ හිටින්නෙත් නැහැ. මෝහේ හිටින්නෙත් නැහැ. හැබැයි එදා පහුවෙනිදාට නැවත ආයේ ගෙදරට ගියාට පස්සේ ආයෙත් රාගේ හිටින විදියට පේන්නේ. එතකොට ඒ தත්වයත් ඇති වෙලා නැති වෙලා ගිහින් තියෙන්නේ. ලෝකෙම ඇති වෙලා නැති වෙලා යනවා එහෙමනම්. මේ தත්ත්වේ ස්ථාවර වන තාක් කල් ඒ විදියට දකින්න. નિરાයාසයෙන් නාම රූප ධර්ම ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා කියන එක નિરાයාසයෙන් දකින දවසක් එනවා. එදාට ආරහත්. ඒ දක්වාම වීරිය කරන්න ඕන. සම්මා වායාමයේ අවශ්‍යයි කිව්වේ ඒකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේකට වැඩපිළිවෙල. ධාතු නානත්වය අවබෝධ කරන්න ඕන. ධාතු නානත්වය කියන්නේ පින්වත්නි ලෝකේ ධාතු සම්බන්ධ විශාල විග්‍රහයක් තියෙනවා. ධාතු නානත්වයක් තියෙනවා. ධාතු නානත්වයක් කියලා කියන්නේ මේක ඊටාම සංකීර්ණයි. පැය දෙකක තුනක විතර දේශනාවකටයි විවෘත කරන්න ඕන. නමුත් කෙටියෙන් උනත් කියන්න ඕන පින්වත්නි මේ ලෝකේ තියෙන අටාරස ධාතු කියලා. ධාතු 18ක් තියෙනවා. මේ ධාතු 18 18 පැත්තකට විසි වෙලා තිබ්බොත් ඇහෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා මේ ධාතු තුන එකතු වුණාම තමයි පේන්නේ. ඇසත් ඔහොම පැත්තකට විසි කරලා, රූපයත් පැත්තකට විසි කරලා, රූප ධාතුවත් පැත්තකට විසි කරලා මූලික ස්වභාවයේ ධාතුව කියන්නේ. චක්කු විඥානයත් පැත්තකට දාලා තුන් පැත්තකට දාලා තිබ්බොත් පේන්නේ නැහැනේ පින්වත්. එහෙනම් මේ ලෝකය සකස් වීම මතයි අත්දකින්න. අන්න ඒක දැනගන්න. සකස් වෙච්ච ලෝකයයි අත්දකින්න. ලෝකෙ සකස් වෙලා තියෙන. ඒකට අපි කියනවා සංකතයක් කියලා. ධාතු ටික විසි කරලා දැම්මට පස්සේ මොකක්වත් පේන්නේ නැහැ. තව විදිහකින් ওই ධාතු නානත්වය හොඳට තේරුම් ගන්න ඕන. දැන් ධාතු ප්‍රධාන 6ක් තියෙනවා. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. තොර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුකින් තමයි රූපේ හැදිලා තියෙන්නේ. හිතමු දරුවා තමන්ගේ ඇස ඉදිරියට එනවා කියලා. එතකොට නාම ධර්මත් එකතු වෙලයි මම මේ ලෝකේ අත්දකින්නේ. විඥාන ධාතුවක් තියෙනවනේ.
එතකොට නාම රූප ධර්ම ටිකක එකතු වීමක් තමයි බාහිර දරුවා කියලා මං අල්ලගෙන තියෙන්නේ. මේ නාම රූප ධර්මයන් ටික පදනම් කරගෙනම මගේ හිතේ නිකන් රාගයක්, තණ්හාවක්, නන්දියක් ඇති වුණා විනා වෙන කවර දෙයක්වත් සිද්ධ වුන්නේ නැහැ කියලා තමන්ගේ හිතේ ඇති වෙන ගැඹුරු ක්‍රියාවලිය දකින්න ඕන. ඊටත් වඩා වැදගත්ම දේ තමයි අර අට්ඨාරස ධාතු ධාතු 18කට බෙදලා මෙතන ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් විනා කවර දෙයක්වත් නැහැ කියලා දකින්න එක. එතකොට ධාතු නානත්වයේ නිසාම උපදිනවා පස්ස නානත්වයක්. ස්පර්ශේ නානත්වයක් උපදිනවා. එතකොට ස්පර්ශේත් නානත්වයක් තියෙනවා. ඒ කියන්නේ චක්කු සම්පස්සේ ස්පර්ශේ ඒකත්වයක් තියෙනවනේ. එක දිගටම ස්පර්ශ වෙලා තියෙන්න ඕනනේ. ඇහි ස්පර්ශින් රූප පේනවා. ඊට පස්සේ ආයේ කණේ ස්පර්ශින් ශබ්ද ඇහෙනවා. දැන් බලන්නකෝ මේ වෙලාවේ මේ බණ ටික ඇහෙන වෙලාවේ ඇසේ ස්පර්ශය නිසා ඔබට මේ මැදිරියේ ඉන්න ඔබට මාව පේනවා. ඊට පස්සේ කණේ ස්පර්ශය නිසා ආයේ ඇහෙනවා. ඇහෙන වෙලාවෙම පේනවා නෙමෙයි. ඇහි ඇහි නිරුද්ධ වෙනවා. පෙනි පෙනි නිරුද්ධ වෙනවා. මේක මේ නිරෝධ ධර්මයක්නේ. මුලින් කියපු වචනේ ඇහිලා නිරුද්ධ වෙච්ච නිසා තමයි දැන් කියන වචනේ ආයේ ඇහෙන්නේ. මුළු විශ්වයම නිරුද්ධ වෙලා යනවා. මොකක්ද අල්ලන්න තියෙන්නේ? ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. පේන දකින දැනෙන ඇහෙන මුළු ලෝකයම කියලා දකිනකොට පින්වත්නි ස්පර්ශය තුළ තමන්ගේ හිතේ රාගයක් හිටින්නේ. පස්ස නානත්වේ ඒකත්වේ නෙමෙයි. ඇහි ස්පර්ශේ වෙන එකක් කණ ස්පර්ශේ වෙන එකක් කියලා වෙන්වෙන්ම අඳුන ගන්න ඕන. අඳුන ගන්නකොට තමන්ගේ හිතේ තණ්හාව රැඳෙන්නේ නැහැ. පස්ස නානත්වේ නිසාම පින්වත්නි පස්ස නානත්තම් පටිච්ච උප්පජ්ජති වේදනා නානත්තම්. ස්පර්ශ නානත්වේ නිසාම හිතේ වේදනා නානත්වයක් උපදිනවා. ඇහි ස්පර්ශය නිසා චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙනවා. ඒ වේදනාව එතනම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ කණින් අහන එක නිසා වේදනාවක් හට ගන්නවා. වේදනාව හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. අන්න ඒකනේ පුදුමයි. ඒක ඇහින් බලන්න බෑ පින්වත්. මේක නිකම්ම කතාන්දරයක් විතරයි. ඒක සලායතන නිරෝධයේ ඉලක්ක කරගෙන භාවනාවකට බැහැගන්න ඕන. අන්න එතකොට තමයි වේදනාව ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන වේගය බලන්න පුළුවන්. ඇති වුණාට වඩා වේගින් නැති වෙලා යනවා. සුඛ වේදනාවක් නැති වෙලා යනවා. දුක් වේදනාවක් නැති වෙලා යනවා. දුක් වේදනාවක් ඇති වුණත් එයාට විශේෂ අදහසක් ඇති වෙන්නේ ඇයි? අඬන්න වැළපෙන්න දෙයක් නැහැ. එයා දන්නවා දුක් වේදනාවක් නිරුද්ධ වෙලා යනවා ඇති වෙච්ච තැනම කියලා දාන්නවා. අන්න එතනයි මේ සංකාර උපේක්ෂාවකට හිතපත් වෙන්නේ. කවර වේදනාවක් ගැනවත් විශේෂ අදහසක් නැහැ. කවුරු හරි මිය ගිය කෙනෙක් ගැන පණිවිඩේනවා කිසි වගේ වගක් නැහැ. ඇයි වේදනාව කියන එක නිරෝධ ධර්මයක් කියලා දන්නවා. වේදනා නානත්තම් පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තම්. වේදනා නානත්වේ නිසාම හඳුනා ගැනීමෙත් නානත්වයක් තියෙනවා. රූප හඳුනා ගැනීම වෙන එකක්. ඒක නිරුද්ධ වෙනකොට ආය ශබ්ද හඳුනා ගන්නවා. එක දිගට පේනවා, එක දිගට ඇහෙනවා කියලා හිතුවාමනේ අවුල. හටගෙන නිරුද්ධ වී යන විදියට ලෝකේ දැක්කට පස්සේ කිසිම අවුලක් නැහැ පින්වත්. ඒ නිසාම ඒ සංඥා නානත්වේ නිසාම සංඥා නානත්තම් උප්පජ්ජති සංකප්ප නානත්තම්. සංකල්පවලත් නානත්වයක් තියෙනවා. හිතට එන සිතුවිලි වල නානත්වයක් තියෙනවා. සංකප්ප නානත්තම් පටිච්ච ඡන්ද නානත්තම්. ඒ නිසා කැමැත්තෙත් නානත්වයක් තියෙන්නේ. කැමැත්තේ නානත්වයේ නිසාම පින්වත්නි තමා තුල ඇතිවෙන චන්දරාගේ නානත්වයක් තියෙන නිසාම ලැබීමෙත් නානත්වයක් තියෙන්නේ. පරිේශණීත් නානත්වයක් තියෙන්නේ. ඒ නිසාම මඤ්ඤා නානත්වයක් තියෙන්නේ. මුලාවෙන් සිටීමෙත් අපි තුල නානත්වයක් තියෙන්නේ. මඤ්ඤණාවක් මඤ්ඤණානත්ත මුලාවෙන් අල්ලගත්ත ලෝකයකයි අපි මේ නැවතිලා ඉන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ මුලාවෙන් අල්ලගත්ත මේ නානත්වේ අපිට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපි ඇහැ ඉදිරියේ මුලා වෙලා ඉන්නේ. පොඩි ළමෙක් කණ්ණාඩියක් ඉස්සරහා රැවටුනා වගේ ඇහැ ඉස්සරහා මුලා වෙලා ඉන්නේ. එළිය ඉඳලා බැලුවාම තේරෙනවා අනේ මේ පොඩි දරුව මොනතරම් අසරණයිද, මොනතරම් නොමීරු කල්පනාවක් නිසාද මේ ඇතුලේ බබෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඇත්තටම මේ ප්‍රතිබිම්බය නේද පේන්නේ කියලා අපි හිතුවට අපිත් ඇහැ ඉස්සරහා නිකන් පොඩි ළමෙක් කණ්ණාඩියක් ඉස්සරහා මුලා වුණා වගේ ඇස ඉදිරියට එන වර්ණ සටහනට රැවටිලා මුලා වෙලා චන්දරාගයක් හදාගෙන ඉන්නේ. ඒ නිසා එබඳු සිතකින් නිදහස් වීම පිණිස අද මේ දේශනාව ඔබ හැම දිනාටම උපකාර පිණිස වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ උතුම් කුසලානිසංස ධර්මයන් හැම දිනාටම නිවන් දොරටුවක්ම වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. අවසරයි ස්වාමින් වහන්ස, අද ධර්මදේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු හා ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට.
මෙම ධර්ම දානමය පින්කමට සම්බන්ධ වූ හා ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සියලුම පින්වතුන්ට ඉක්මනින්ම ධර්ම අවබෝධය ලබා ගැනීමට හැකි වේවා. ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. එවැගේම ජනවාරි මාස 14 වන දින පරලෝසැපත් එදිනම ජන්මදිනයේ යෙදුන මෙම ධර්ම දේශනාවට දායකත්වයද ලබා දුන් පානදුර පදිංචි සුසිලා ප්‍රනාන්දු මහත්මියටත් පින් බලාපොරොත්තු වන දායකත්වයේ දරූ සියලු දෙනාගේ නමින් මිය පරලොව යන්නට යෙදුන දෙමාපියන්ට ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වීමෙන් සසර සුවපත් වේවා. එම ප්‍රාර්ථනෙන් දායකත්වයේ දරනවා පානදුර උයන් කැලේ පාරේ ස්වර්ණා වීරවර්ධන, තේජා පද්මාංගනි, භද්‍රා, කමනි, ධනවති, ඉන්ද්‍රා, අනෝමා, ජයන්ති, ගර්ලි, ඉන්ද්‍රාණි, සුජාතා, කල්යාණි, රාණි, ශීලා, ශ්‍යාමාහා, සුසිලා යන පින්වතියන් විසින්. බාඳුරාගොඩ ගස්පේ සේනානි නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික ගුරු SAE සුබසිංහ ආදරණීය මෑණියන් පරලෝසපත් වී ජනවාරි මාස 30 දිනට වසර 35ක් පිරීම නිමිත්තෙන් සහ පරලෝසපත් විශ්‍රාමික විදුහල්පති MAK පියසේන පියාණන්ටත්, විශ්‍රාමික ගුරු MAK සෝමාවති ඥාති සොයුරියටත්, විශ්‍රාමික විදුහල්පති කැකුලාවල පුංචි අම්මා බාප්පා ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව පැතීමටත්, MAKS ජයතිලක මල්ලීට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත්, මේ මාසේ 22 දින පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සනුලි වීමාෂා සුබසිංහ මිනිපිරියට හා මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හරිත සිතුම් ජීවන්දර මුණුපුරාට විභාගවලින් ජය ලබා ගැනීමට සුබ ප්‍රාර්ථනා කිරීමටත්, සුජීවත්ව සිටින සියලුම නෑදෑ හිතවතුන්ට සහ ලක්වාසී සැමට නිරෝගී සම්පත් ලැබීමට ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා බාඳුරාගොඩ ගස්පේ සේනානි නිවසේ විශ්‍රාමික ගුරු MAK පද්මා පියසීලි මහත්මිය. මීට වසර 22කට පෙර මාතර මහනගර සභාවේ සේවය කරමින් සිටියේදී 2000 වසරේ ජනවාරි මාස 18 වන දින හදිසි හෘදයාබාධයකින් පරලෝසපත් වූ සුමනදාස වේරගොඩ ස්වාමි පුරුෂයාට, දරුවන්ගේ පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ප්‍රධානව දෙපාර්ශවයේම දෙමාපියන්ටත් අනුලක්කා, සෝලන් අයියා, සුදුමල්ලි ඇතුළු සංසාරගත නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට නිවන් සුව පතා පින් අනුමෝදන් කිරීමටත් දායකත්වය දරනවා භාර්යාව කුසුම් ලතා වේරගොඩ මහත්මිය, දියණිය ඉන්දිරා, ලොකු පුතා ඉන්දික, පොඩි පුතා නිසංක, බාල පුතා බබා පුතා බුද්ධික සමග ප්‍රභාත් බෑනනුවන්, තරංගා හා මාලිකා යන ලේලිවරුන් සහ මුණුපුරු මිනිපිරියන්. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධය පිණිසත් දෙපාර්ශවයේම මිය පරලොව සැපත් දෙමාපිය සහෝදර සහෝදරියන්ටත්, වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිතමිතුරන්ටත් පින් අනුමෝදන් කිරීම පිණිසත්, සුමනා දයාවංශ මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, සැමට නිර්වාණ අවබෝධය පිණිසත් ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරනවා මාතර ශ්‍රී රතනපාල මාවතේ අංක 59A නිවසේ පදිංචි NG දයාවංශ මහත්මා සහ සුමනා දයාවංශ මහත්මිය. දැරණියගල මහහේනේ පදිංචිව සිට මීට වසර 17කට පෙර පරලෝසැපත් AP විල්ෆ්‍රඩ් අබේගුණසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත්, සුජීවත්ව සිටින DL පොඩිමැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවයත් ඉක්මන් භවයකදී සසර දුකෙන් එතරවීම පිණිසත්, අශෝකා අබේගුණසේකර මහත්මිය හා අමරතුංග සිරිමාන්න මහත්මා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසේවා. සියලුම දේශකයන්න් වහන්සේලාට මහා සංඝරත්නයට පතනා බෝධියකින් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මේ පින හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ සැමට ධර්ම අවබෝධය ලැබේවා. මේ ප්‍රාර්ථනාව ඇතිව දායකත්වයේ දරනවා බෙන්තොට කෝම්මල අංක 175B සම්පත් නිවසේ AV අශෝකා අබේගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. නවසිගහවත්තේ විසූ විශ්‍රාමික පාඨශාලාචාර්ය ගුරු උපදේශක ගුණසේන මදුරපෙරුම පියාණන් පරලෝසැපත් වී වර්ෂ 3කුත් මාසයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත්, ජනවාරි 18 වන දින උපන් දිනය සමරන දර්ශනී තරින්දිකා මදුරපෙරුම දියණියට නිදුක් නිරෝගී සුව හා අනාගත දිව්‍ය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමටත්, දෙපාර්ශවයේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත්, තමාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා නිර්වාණ අවබෝධය පතා දායකත්වය දරනවා වැලිපැන්න ගහමුල්ල නවසිගහවත්තේ ආර්යවතී මදුරපෙරුම මහත්මිය.
අංක 312 ඒ නාවලපාර නාවල පදිංචිව සිටි ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ කළමනාකාරීත්ව උපදේශක ලෙස සේවය කළ නිශාංක වීරසිංහ මහතා පරලොව සැපත් වී වසර 14ක් පිරීම නිමිත්තෙන් එතුමාට සහ දෙපාර්ශවයේ පින් බලාපොරොත්තුව සිටින මිය පරලොව ගිය ඥාති හිතමිතුරන්ට පින් අනුමෝදන් කරවීම පිණිසත් ඉතාමත් නුදුරු භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණය සලසා ගැනීමට හේතු වේවා. මේ ප්‍රාර්ථනය නිශාංක මහත්මාගේ බිරිඳ ශ්‍රියා නිශාංක මහත්මිය හා දූ දරුවන් විසින්. පොකුණවත්ත කුඩා වස් කඩුව පදිංචිව සිට 2021 අගෝස්තු මාස 17 වෙනි දින පරලෝ සැපත් විශ්‍රාමික ගුරු කරුණාමුනි පද්මා විජේසිංහ මෑණියන් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම පිණිස එතුමියගේ අභාවයෙන් පස්මසක් පිරෙන අද දින වස් කඩුව කුඩා වස් කඩුව පොකුණවත්තේ පදිංචි ඊ යුරාජ් සොයිසා මහතා ඇතුළු දූදරු ඥාති හිතමිත්‍රාදීන් විසින් මෙම දායකත්වය දරනු ලබයි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නැවත වතාවක් ආරාධනා කර සිටිනවා පින් අනුමෝදන් කිරීමට සහ ආශිර්වාද කිරීමට. ධර්මයේ පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය සිත සාන්තිය පිණිස හේතු වේවා. සියලු දෙනාගේම ආධ්‍යාත්මික දියුණුව සැලසේවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුලින් ධර්මයේ පිහිට පිළිසරණ සකස් කරගෙන මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම වහවහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරූ පින්නතුන්ට ධර්ම දානමේ කුසල් උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ පින්නතුන්ගේ නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. මිය ගිය ඥාතීන්ගේ භවගාමී ජීවිතේ අභෞයගතව පවතිනවා නම් වහාත මිදේවා. සැපදායක නම් ඒ සැප වඩා දියුණු කරගන්නට ධර්ම දානමේ කුසල් උපකාර වේවා. මිය ගිය ඥාතීන්ටද උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වේවා කියලා අපි අනුමෝදනා එකතු කරනවා. සියලුම දෙනාට ධර්ම දානමේ කුසල් ආශිර්වාදයක් වේවා. ඊතාමික්මනින් නිවන් පිණිසම මේ ධර්ම දානමේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුළ දෙවියන්ටද උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියමින් අපි අනුමෝදනා එකතු කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. නව තණ්හා මූල ධර්ම පිළිබඳ අද ධර්මානුශාසනාව පැවැත්වූයේ ශාස්ත්‍රපති ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.